අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. පැත්තක ඇත්ත කියන හිරු රාත්‍රී හත ප්‍රධාන පුවත් ප්‍රකාශය සමගින් මම බුද්ධිධනුකා බේසිංහ. මම රෝෂණී විජේසූරිය මුලින් අවධානය දවසේ සිරස්තල වෙත. අග්‍රාමාත්‍යවරයාට එරෙහි උද්ඝෝෂණයක් අතරතුර නොසන්සුන්තාවක්. නඩුවක් ගහලා ලිඛිතව දුන්නොත්නේ ලිඛිතව නැතුව වාචිකව අපිත් මුක සාකච්ඡා කර සමාගන්න කියන්නේ. ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලීමට ඇමරිකාව සූදානම් වේ. තනමල් විලදී පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙකු මිය යාම ජනාධිපතිවරයාට වාර්තා කරනවා. වනජීවී ඇමති කියයි. තමාට මරණීය තර්ජන තිබෙනවා. උතුරු පළාත් සභා ලේකම්වරිය මාධ්‍යට කියයි. තමයි මේ කිරිටික රත්තරන් වටිනවා කියලා හිතෙන්නේ. ලකි යෝග ජාතියේ කිරිමව. අග්‍රාමාත්‍ය දිමෝ ජයරත්න මහතා බුද්ධ ශාසන අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අසිය යුතු බවට බල කරමින් අද කොළඹදී විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතාව අතරතුර උද්ඝෝෂකයන් සහ පොලිසිය අතර නොසන්සුන් තත්ත්වයක්ද ඇතිවුණා. සිද්ධියෙන් ස්වාමින් වහන්සේ නමක් තුවාල ලැබුවා. දවසේ පුවත අද පෙරවරු 10ට පමණ මෙම විරෝධතා පාගමන ආරම්භ වූයේ විහාර මහදේවි උද්‍යානයේ ඉදිරිපිට බුද්ධ ප්‍රතිමා වාසලෙන්. සිංහල රාවය සංවිධාන කළ මෙම පාගමන සහ උද්ඝෝෂණයට භික්ෂුන් වහන්සේලා ප්‍රමුඛ පිරිසක් සහභාගී වී සිටියා. පාගමනින් අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඉදිරිපිටට පැමිණි උද්ඝෝෂකයින් විරෝධතාවේ නිරත වූයේ මල්පාරද අවහිර කරමින්. උද්ඝෝෂකයින් පැවසුවේ චීවරධාරියෙකු වැනි අපහාසාත්මක වචන භාවිතා කරමින් මහා සංඝරත්නයට අවමන් කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයෙන් සමාව ගත යුතු බවයි. එමෙන්ම බුද්ධ ශාසන අමාත්‍ය ධූරයෙන්ද අග්‍රාමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට මහා සංඝරත්නය මෙහිදී ප්‍රකාශ කළා. උද්ඝෝෂකයින් මෙහිදී ඉල්ලා සිටියේ අග්‍රාමාත්‍ය දීමු ජයරත්න මහතාට පිටතට පැමිණෙන ලෙසයි. එම අවස්ථාවේදී අග්‍රාමාත්‍ය කාර්යාල නිලධාරීන් පැමිණ පැවසුවේ දිමු ජයරත්න මහතා අවිස්සාවෙල්ල ප්‍රදේශයේ උත්සවයකට සහභාගී වෙමින් සිටින බවයි. ඉන්පසු උද්ඝෝෂකයින් අග්‍රාමාත්‍ය කාර්යාලයට ඇතුළු වීමට ගත් උත්සාහය පොලිසිය ව්‍යර්ථ කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා. එහිදී පූජ්‍ය පොළොන්නරුවේ සීලරතන හිමියන් තුවාල ලබා රෝහල්ගත කෙරුණා. පසුව අග්‍රාමාත්‍යවරයාගේ ලිපියක් එම කාර්යාල නිලධාරීන් සංඝයා වහන්සේලාට ඉදිරිපත් කරමින් පැවසුවේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළ සංඝයා වහන්සේලාට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවයි. එසේ වූයේ යැයි කල්පනා කරන්නේ නම් අග්‍රාමාත්‍යවරයා සංඝයා වහන්සේලා සමග සාකච්ඡා කිරීමට සූදානම් බවද අදාළ ලිපියේ සඳහන් වුණා. දිමු ජයරත්න මැතිතුමා එතුමාගේ කතාවේදී චීවරධාරී යන වචනය පාවිච්චි කිරීමෙන් සිල්වත් මහා සංඝරත්නයේ අපහාසයක් සිදුවී නැති බවත් එසේ කිරීමට කිසිසේත් අදහස් නොකළ බවත් යම් කිසි ආකාරයකින් සිල්වත් මහා සංඝරත්නයට එමගින් අපහාසයක් සිදු වී යයි කල්පනා කරන්නේ නම් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ගරු අග්‍රාමාත්‍යතුමා කැමැති බව නමස්කාර පූර්වක දන්වමි. අදාළ ලිපියේ අඩංගු කරුණු පිළි නොගත් උද්ඝෝෂකයින් යළි අග්‍රාමාත්‍ය කාර්යාලය ඇතුළු වීමට උත්සාහ කළා. පසුව අග්‍රාමාත්‍ය ලේකම්වරයෙකු පැමිණ තවත් ලිපියක් සංඝයා වහන්සේලාට ඉදිරිපත් කළා. දිමු ජයරත්න මැතිතුමා එතුමාගේ කතාවේදී චීවරධාරී යන වචනය පාවිච්චි කිරීමෙන් සිල්වත් ගරුතර මහා සංඝරත්නයට අපහාසයක් සිදු කිරීමට කිසිසේත් අදහස් නොකළ බවත් යම් කිසි ආකාරයකින් සිල්වත් ගරුතර මහා සංඝරත්නයට එමගින් අපහාසයක් සිදු වේ යයි කල්පනා කරන්නේ නම් ඒ පිළිබඳව ගරු අග්‍රාමාත්‍යතුමා අතිශයින් කනගාටු වන බවත් සමාව අයදින බවත් සමාව වජනය කරන බවත් නමස්කාර පූර්වකව දන්වා සිටිමි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු වී ඊශ්‍රායලයේ ජෙරුසලම් නුවරට ළඟා වුණා. ඒසිය මැද පෙරදිග සංචාරයේ අවසන් අදියර සනිටුහන් කරමින්.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස ඊශ්‍රායලයේ ජෙරුසලම් වෙත ලඟාවුණේ පලස්තීනයේ සිදු කළ දෙදින නිල සංචාරයෙන් අනතුරුවයි. ඒ අනුව බෙත්ලෙහෙම් නුවර සිට ජෙරුසලම්ට පැමිණි ජනාධිපතිවරයා පිළිගැනීමට ඊශ්‍රායලයේ සහ ශ්‍රී ලංකාවේ දරුදරියන් එක්ව සිටියා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අද ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්‍යාහු මහතා හමු වී දීපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා. අනතුරුව ජනාධිපතිවරයා ජෙරුසලම් පෞරාණික නගරයේ ආගමික වැදගත්කමක් ඇති ස්ථාන දෙක බලා ගැනීමට නියමිත බව ජනාධිපති ප්‍රකාශක හා ජාත්‍යන්තර මාධ්‍ය එකකේ සඳහන් කළා. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊශ්‍රායල් ජනාධිපති ෂිමුන් පෙරස් මහතා හමුවීමට නියමිත වැත්තේ හෙට දිනේදී. එම හමුවෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඊශ්‍රායල් චාරිකාව සන්නිවාහන් කරමින් පැලයක් රෝපණය කිරීමට නියමිත අතර අනතුරුව ව්‍යාපාරික දූත පිරිසක් හමුවීමටද නියමිත වනවා. ජනාධිපතිවරයා දෙදිනක් ඊශ්‍රායලයේ රැඳී සිටීමට නියමිතයි. මෙරට මානුෂීය මෙහෙයුම සම්බන්ධයෙන් එල්ලවන යුද අපරාධ චෝදනා ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයකින් විභාග කිරීමේ නව යෝජනාවක් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට ගෙන එන බව ඇමරිකාව පවසනවා. BBC වාර්තා කළේ මෙරට සංචාරයක නිරත වන යුද අපරාධ සම්බන්ධ ඇමරිකානු විශේෂ තානාපති ස්ටීවන් ජේ රැප් මහතා දෙමළ ජාතික සංධාන මන්ත්‍රීවරුන් හමු අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇති බවයි. දෙමළ ජාතික සංධාන මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා උපුටා දක්වන BBC වාර්තා කළේ ඒ පස්වරු ඇමරිකානු විශේෂතානාපතිවරයා හා දෙමළ ජාතික සංධානය අතර හමුවක් කොළඹදී පැවති බවයි. එහිදී දෙමළ ජාතික සංධානය ඇමරිකානු තානාපතිවරයාට පවසා ඇති පසුගිය මාර්තුවේදී ජිනීවාහිදී සම්මත කරගත් යෝජනාවට අනුව ශ්‍රී ලංකාව යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන නොමැති බවයි. ඒ අනුව එම යුද අපරාධ චෝදනා පිළිබඳ විභාග කිරීමට ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවට ඇමරිකානු විශේෂතානාපතිවරයා පවසා තිබෙනවා. BBC වාර්තාවේ දැක්වෙන්නේ ලබන මාර්තු මස පැවැත්වෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එම යෝජනාව ඉදිරිපත් කරන බව ඇමරිකානු විශේෂතානාපති ස්ටීවන් ජේ රැප් මහතා සඳහන් කළ බවයි. දින 6ක නිල සංචාරයක නිරත ඇමරිකානු විශේෂතානාපතිවරයා අද යාපනයේ සංචාරය කළා. එහිදී ස්ටීවන් ජේ රැප් මහතා උතුරු පළාත් මහ ඇමති සීවී විග්නේශ්වරන් මහතා මුණ ගැසී සාකච්ඡා කළා. අනතුරුව ඇමරිකානු විශේෂතානාපතිවරයා හමුවුණේ උතුරු පළාත් ආණ්ඩුකාර ජී චන්දසිරි මහතායි. දෙවන වරටත් ශ්‍රී ලංකාවේ සංචාරය කරන යුද අපරාධ පිළිබඳ විශේෂතානාපති ස්ටීවන් ජේ රැප් මහතා යුද්ධයෙන් පසු මෙරට සංහිඳියාව ඇති කිරීමට ශ්‍රී ලංකා රජයගත් ක්‍රියාමාර්ග නිරීක්ෂණය කරනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ක්‍රමින් අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසුවේ එම සංහිඳියාව ළඟා කර ගැනීමට රජය පියවර ගෙන ඇති බවයි. වසර 26ක කාලය තුළ යුද්ධයෙන් මියගිය පුද්ගලයන් හා දේපළ හානි පිළිබඳව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කරන සමීක්ෂණය ඉන් එක් පියවරක් බව අමාත්‍යවරයා සඳහන් කළා. අපි ජනීවා ගියත් වෙනින් ජාත්‍යන්තර සමුළු වලට අපි සහභාගී වෙන අවස්ථාවලදී නොයෙකුත් අය අපෙන් ප්‍රශ්න අහනවා. සමහරු මවලා කියනවා මේ වගේ පිරිසක් මරණයට පත් වුණා, ඒ ගැන මොකද්ද කරන්නේ? සමහරු තමන් ලියපු පොත් විකුණන්න සංඛ්‍යාලය ගැන මවලා දැන් ඒවා ජාත්‍යන්තරේ සමහරු පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. අපිට ඇඟිල්ල දික් කරන්න මේ සියල්ලටම හොඳ උත්තරයක් තමයි මේ ජනසංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් බොහෝම පිළිවෙලකට නිවැරදිව විනිවිදභාවයකින් මේ ගත්ත පියවරවල්. තමන්ට මරණීය තර්ජන එල්ල වී ඇති බව උතුරු පළාත් සභාවේ ප්‍රධාන ලේකම් විජය ලෙච්චමී මහත්මිය පවසනවා. ලේකම්වරිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අද පස්වරුවේ පැවතු ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. අපිට කිසිම ගැටලුවක් නැහැ තේරීපත් වුණු දේශපාලනික බලාධිකාරියට උදව් කරන්න අපිට ලබා දී තිබෙන බලතල තුළ. මේ අලුතින් පිහිටවන ලද උතුරු පළාත් සභාව ක්‍රියාත්මක වීමේදී අපි අපේ සම්පූර්ණ සහාය ඊට ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කාලයේ මාධ්‍ය වාර්තා පළ වුණා රජ නිලධාරීන් පළාත් සභාවේ දේශපාලන ක්‍රියාකාරීත්වයට සහයෝගය දෙන්නේ නැහැ කියලා, විශේෂයෙන්ම උතුරු පළාත් සභාව තුළ. මේ නිසා එක්කෝ ඔවුන් ඉවත් විය යුතුයි නැත්නම් මාරු කළ යුතුයි කියන මතය ගොඩනැගෙනවා. නමුත් අපිට ලැබී තිබෙන පරිපාලන බලතල අභිපවා ක්‍රියාත්මක වන්න අපට හැකියාවක් නැහැ. මම කියන්න කැමති මේ වෙලාවේ මගේ දුරකථනයට නිර්නාමික ඇමතුම් සහ කෙටි පණිවිඩ තුළින් මරණ තර්ජන පවා සිදු කර තිබෙනවා. ඒ අතරට පිටරටින් ලැබුණු ඇමතුම්ද තිබෙනවා. මේ වගේ බලපෑම් තර්ජන එදිනෙදා රාජකාරිය හරියාකාරව ඉටු කරන්න විශාල බාධාවක්. දැන් අපතුල තියෙන්නේ දැඩි බියක්. Will create a fear within the public officials. ඉතින් අතවසේ මෙතුමියට පරිපාලන රෙගුලාසි උල්ලංඝනය කරන්න බෑ මොන විධායකයෙක් කිව්වා. එදිරි ප්‍රඥප්තියින් අයින් කරලා කටයුතු කරන්න කියනවා නම් ඉතින් ඒක කරන්නේ නැහැ කියලා මරණීය තර්ජනය කරනවා නම් එතුමිය කොහොමද වැඩ කරන්නේ? දැන් මෙතුමියට විරුද්ධව විනයානුකූල ප්‍රශ්න තියෙනවා නම් වෙනත් අකාර්යක්ෂමතාවය පිළිබඳව ඔප්පු කරපු ප්‍රශ්න තියෙනවා නම් අපි මෙදියත් වෙන්නේ නැහැ. අනවශ්‍ය බලපෑම් මත පටු
අදහස් මත මාරු කරන්න කියලා කියනවා නම් අපි ඒකට විරුද්ධයි. කටතිබුණු පලියට කතා කරන්න එපා කියලා නිමල් සිරිපාල ඇමතිතුමා කියනවා. ඇමතිතුමා එහෙම කියන්නේ කාටද කියලා දැනගනිමු. රට වට කර බැඳත් කට වට කර බඳින්න බැරි වැට නැති කටෙන්. මිනිස්සුගේ අමතක වෙන්නේ ජනතාවාදී නායකයෙකු වට ආරෝප වෙන. එහෙම නැතුව නායකත්ව මණ්ඩලයක් වට ආරෝප වෙලා ජයග්‍රහණය කරපු කිසිම උදාහරණයක් ලෝකේ නැහැ. පටන් ගන්නෙ නායකත්ව මණ්ඩලයට ගහලා. ඒ ගහන්නේ අඳු බය. මේගොල්ලෝ දන්නවා මේක පටන් ගත්තොත් මෙතන මේ සමගි වුණොත් එක අවු වුණොත් ඊට පස්සේ මුළු විපක්ෂයම එක්ක අවු වෙනවා. කරු ජයසූරිය මහත්තයා පහුගිය කාලේ එහෙට පැන්න මෙහෙට පැන්න ආපහු පැන්න එක්සත් ජාතික පක්ෂය ඇතුළේත් පැන්න නායකත්වයට ගැහුවා නායකත්ව මණ්ඩලයට ගියා. මේ ඔක්කොම දේවල් කරේ කරුණ ජයසූරිය මහත්තයාගේ පබ්ලිසිටි එකට දන්නේ. අද ඒ තත්ත්වය උදා වෙලා තියෙන්නේ එක්සත් ජාතික පක්ෂයට නෙමෙයි ආණ්ඩු පක්ෂයට. මොකද පහුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ හිටපු දක්ෂයන්ව වරදාන වරප්‍රසාද ලබා දීලා ගත්තේ ආණ්ඩු පක්ෂය. තව කීප දෙනෙක් කියනවා දැන් රත්තරන් ඔක්කොම අපේ ළඟ. කළුතර රත්තරනුත් අපේ ළඟ, ගාලේ රත්තරනුත් අපේ ළඟ, දැන් රිදි පිත්තල ඔක්කොම අපේ ළඟට එනවා. අර මලකට කාපු යකඩ කෑල්ලක විතර එක්සත් ජාතික පක්ෂයේ තියාගෙන ඉන්නවා. ඔය වගේ අසුභවාදී කතා කියන්න එපා. අපි වගේ හොඳ බුලට් ටිකක් ඉන්නවා පාර්ලිමේන්තුවේ දැකලා නැහැ. මරාගෙන වැරනවා આવොත් එහෙම. අර සුපර් ස්ටාර් කෙනෙක් වගේ ඒ හැසිරීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා අපි දේශපාලන සුපර් ස්ටාර් කෙනෙක් වෙන්න ඕන. කට තිබුණු පලියට කතා කරන්නේ නැතුව හැම එක්කෙනාම තම තමන්ගේ කට ගාඩ් කරගෙන වැඩ කටයුතු කළ යුතුයි කියන එක මම කියන්න කැමතියි. වැල්ලවායේ දෙමළිය ප්‍රදේශයේදී පසුගිය 4 වෙනිදා කංසහේනක් පැටලීමේදී විශේෂ කාර්ය බළකා සෙබළුන්ගේ වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වාර්තා කරන බව අමාත්‍ය විජේමුණි සොයිසා මහතා පවසනවා. අමාත්‍යවරයා සඳහන් කළේ ජීවිතක්ෂයට පත්ව පුද්ගලයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබල සමාජිකයෙකු බවයි. මේ අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද ඔහුගේ උපන් ප්‍රදේශයේ වන බරහල්වේදී සිදු කෙරුණා. පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පසුගිය 4 වෙනිදා වැල්ලවාය කුඩාවයේ දෙමළිය ප්‍රදේශයේ කංසා වගාවක් වැටලීමේදී ප්‍රියන්ත ප්‍රේමලාල් නැමැති තිදුරු පියෙකු වෙඩි ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් වුණා. මියගිය පුද්ගලයාගේ බිරිඳ පවසන්නේ තමන් සමග ප්‍රදේශයේ පිහිටි හේනක වගා කටයුතු සිදු කරමින් සිට නිවසට එන අතර කිසියම් පිරිසක් ඔහු රැගෙන ගොස් සිටි බව. හේනට ආපහු බඩු ටිකක් අරගෙන එන්න ආපු මාත්‍ය ලොලු ටික මෙතනින් අරගෙන කියලා පාරට ගිහින් දින කෝල් එකක් ඇවිල්ලා කවුරු හරි එන්න කියලා. පාරට ගියාට පස්සේ මේ බයික් එකක් ඇවිල්ලා හරස් කළා. මේ ඇයි කියලා වම මේ උඹ හම්බෙන්න ආවේ කුළු එකක් මේ නගි කෙනෙක් දැකලා තියෙනවා. මේ ඊට පස්සේ කරාට යනකොට කළු ග්ලාස් දාපු සුදු ඈන් එක. ඒකෙන් අරගෙන ගිහිල්ලා තමයි මේ දෙමළියට ගෙනිහිල්ලා ඔය මරලා දාලා එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ එදා කංසහේන වැටලීමේදී සිදු වෙඩි හුමාරුවකදී අදාළ පුද්ගලයා ජීවිතක්ෂයට පත් වූ බවයි. පූජ්‍ය බලහරුවේ රේවත හිමියන්ද සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළා. මේ සිද්ධිය උන දවසේ උදේ විහාරස්ථානයට දානයක් සූදානම් කරලා පිළියෙල කරලා දීපු කෙනෙකුට තමයි මේ දේ 4 වෙනිදා සිද්ධ වුණේ. මාධ්‍ය කියන විදිහට ගංජහේනක හිටියා නම් ලල්ලය කොහොමද ඒ කටයුතු සිද්ධ කරන්නේ කම්මුලික බොරුවක් හැටියට මම දකිනවා. විශේෂයෙන් මම වගකීම් ප්‍රකාශ කරන්නේ මේක අපක්ෂපාතී පරීක්ෂණයක් කරන්න. මේ අතර පසුගියදා මියගිය ප්‍රියන්ත ප්‍රේමලාල්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා වනජීවි සම්පත් සංරක්ෂණ වාර්තාවේ විජිත් විජේවිනි සොයිසා මහතාද සහභාගී වුණා. අමේකතුම නායකත්වයේ දින මේ ගමට වැඩ කරපු අපේ පක්ෂ ප්‍රබලම සමාජිකයෙක්. මෙතන යම් කිසි සාධාරණයක් වෙලා තියෙනවා කියලා මේ අය කියනවා. මෙතනදී අපිට කරන්න පුළුවන් දේ තමයි අපි අධිකරු ජනාධිපතිතුමා පැමිණි වහම මේක වාර්තා කරනවා එතුමට. මම නම් දන්නේ නැහැ පාතාලද පතෝලද කියලා. මට ඉතින් හරි පුදුමයි මේ වගේ ප්‍රකාශ නිකුත් වීම පිළිබඳව. දකුණු පළාත් සභාවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක එක්සත් ජනතා නිදහස් සංධාන මන්ත්‍රී ජස්ටින් ගලප්පති මහතා එක්සත් ජාතික පක්ෂයට එක්වීමට තීරණය කර තිබෙනවා. ඔහු පැවසුවේ ඒ පිළිබඳ හෙට දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා දැනුවත් කරන බවයි. මාතර මහනගර සභාවේ සංධාන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන තම පුත්‍රයාද ඉදිරි පළාත් සභා මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් තරඟවැදීමට නියමිත බවද ගලප්පති මහතා සඳහන් කළා. දැන් රටවටා හිරු. රටවටා හිරු.
2014 නව වසර වෙනුවෙන් උතුරේ සංචාරයක නිරත ආරක්ෂක හා නාගරික සංවර්ධන ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යාපනය මිරිසු විල්හි පිටි 52 සේනාංකයේ නව පරිශ්‍රයේ විවෘත කිරීම ඇතුළු උත්සව කිහිපයකට අද සහභාගී වුණා. ආනයනය සීමා කර ඇති වසර දෙකකට වඩා පැරණි රුපියල් ලක්ෂ 150ක් පමණ වටිනා මෝටර රථ නවයක් කොටස් කර මාන මැෂින් මුවාවෙන් මෙරටට රැගෙන වෙත් තිබියදී අද රේගු බහරයට ගෙන්වු අතර සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැකබලා ගැනීම සඳහා මවගේ නැගණියකගේ බහරේ පසු පස් හැවිරිදි දරුවෙකු අදාළ කාන්තාව විසින් උණුජලයෙන් පිළිස්සීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මානුවර අලවතුගොඩ පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සැකකාරය අත්අඩංගුවට ගෙන ඇති අතර තුවාල ලබා සිටි අදාළ දරුවා රෝහල්ගත කර තිබෙනවා. දෙදහස් හතර වෙනසිලානි රූරජන මොනිකා ස්පියර් සහ ඇගේ ස්වාමි පුරුෂයා වෙඩිතබා ඝාතනය කර තිබෙනවා. අමෙරිකාවේ පදිංචිව සිටි මෙම යුවළ වෙනසිලාවට පැමිණැත්තේ නිවාඩුවක් ගත කිරීම සඳහායි. ඒ පිළිබඳ තොරතුරු සහ තවත් පුවත් සමගින් දැන් ලෝ වටාහිරු. මොනිකා ස්පියර්ස් ය බ්‍රිතාන්‍ය ජාතික සැමියා සහ පස් හැවිරිදි දේනේ සමග මෙරිදා සිට කරාකස් අගනුවර බලා ගමන් කරමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා. මූලික පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පස් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් ගමන් කළ මෝටර රථයේ වටකර වෙඩි තබා ඇති බවයි. වෙඩි ප්‍රහාරයෙන් මොනිකා සහ ඇගේ ස්වාමි පුරුෂයා එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. මොනිකාගේ දේනියගේ පාදයකට වෙඩි වැදී ඇති අතර වෛද්‍යවරුන් පවසන්නේ ඇගේ තත්ත්වය බරපතල නොවන බවයි. ඝාතනයට ලක්වන විට මොනිකාගේ වයස අවුරුදු 29ක්. විදේශ වාර්තාවල දැක්වුණේ සිද්ධිය සම්බන්ධයෙන් සැක පිටත් අරංගුරගත් සැකකරුවන් පස් දෙනා අතර වයස අවුරුදු 18ට අඩු දෙදෙනෙක්ද සිටින බවයි. ව්‍යවස්ථා සංශෝධනයකට උත්සාහ කිරීම හේතුවෙන් දේශපාලනඥයින් 300කට එරෙහිව නඩු පැවරීමට තායිලන්ත අල්ලස් කොමිසම තීරණය කර තිබෙනවා. එයතුරින් බහුතරය ආණ්ඩු පක්ෂ සමාජිකයින්. කෙසේ වෙතත් එම කොමිසම පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය යින් ලක්ෂිනවත්රාට එරෙහිව චෝදනා ගොනු නොකරන බවයි. ඇමරිකාවේ ප්‍රාන්ත සියල්ලේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක බිංදුවට වඩා පහත වැටීම හේතුවෙන් මිලියන 190ක් වන ඇමරිකානුවන් දැඩි පීඩාවකට ලක්වතයි වාර්තා වනවා. අද අවමුෂ්ණත්වයේ ලෙස සෙල්සියස් අංශක -37ක් වාර්තා වුණේ මිචිගන් ප්‍රාන්තයෙන්. හිතට වදයක් නැතුව අවුරුද්දකින් ටික ටික ගෙවල බේර ගන්නත් පුළුවන්. අධ්‍යාපනයේ සැබෑ වර්ණ රසායනය හඳුනා ගන්න කෙමිස්ට්‍රි නම් කෙමිස්ට්‍රි. සමිත රත්නායක 2016 භෞතික විද්‍යාව නැණික් ගම්පහ රොටරි නුකේගොඩ ඇක්මි තෙල් කඳ. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අද ආරම්භ වුණා. තරගය පැවැත්වෙන්නේ එක්සත් අරාබ එමිරාට්යේ ඩුබායි නුවරදී. තරගයේ කාසිය වාසි දිනකට ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැරියස් පන්දු යැවීම තෝරාගත්තා. ඩුබයි ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයකදී කාසිය වාසි දිනු කණ්ඩායමක් පන්දු යැවීම තෝරාගත් පළමු වතාවමයි. කෙසේ වෙතත් මැතිව්ස්ගේ එම තීරණයට සාධාරණීයට කළ ශ්‍රී ලංකා පන්තියවන්නන් පාකිස්තානු පළමු ඉනිම ලකුණු 165කට සීමා කරන්නට සමත් වුණා. සචිත්‍ර සේනානායක වෙනුවට මෙම තරගයට ගුණවන් ප්‍රදීප් පාකිස්තානයේ පළමු කඩු දෙකට හිමිකම් කීවේ අහමඩ් ශේෂාත් ලකුණු 3කට සහ මොහමඩ් හෆිස් ලකුණු 21කට තබා ගනිමින්. මේ තරගයේදී විනිසුරු තීරණ නැවත සලකා බැලීමේ ක්‍රමවේදය වඩාත් වේගවත් කර ගැනීම සඳහා හඳුන්වා දුන් ORS ක්‍රමය පළමු වරට යොදා ගැනුණා. එහිදී තුන්වන විනිසුරුවරයා රූපවාහිනි නිෂ්පාදන කණ්ඩායම සමග රැඳී සිටමින් තීරණ ලබා දීම සඳහා වඩාත් සුදුසු රූපරාම තෝරා ගැනීම සිදු කරනවා. තරගයේ අතරතුරදී උඩපන්දුවක් රැකගැනීමට යාමේදී මහේල ජයවර්ධනගේ වම් මතයේ සුලගිල්ල සහ වෙදගිල්ල අතර සම ඉරියාම හේතුවෙන් ඊට මැහුම් තුනක් යෙදීමට සිදු වුණා. කෙසේ වෙතත් ඩුබයි නුවරින් වාර්තා වන්නේ මහේල පඳුර පහර දීමට තරම් යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන බවයි. ෂමින් දේරංග, පළපුරුදු පාකිස්තානු ප්‍රතිකරුවන් වන යුනිස් ඛාන් සහ නායක මිස්බාවුල් හක් නැවත ක්‍රීඩාකාරය වෙත හරවා යාමත් සමග ඔවුන්ගේ මැද පෙළ බිඳ වැටීම ආරම්භ වුණා. කුරම් මන්සුර් ලකුණු 73යි, බිලාවල් බාති නොදෙවි ලකුණු 24ක් ලබා ගත්තා. පන්දුවීමේදී නුවන් ප්‍රදීප් සහ රංගන හේරත් කරුණු තුන පැකින් බිඳ හෙළුවා. ශ්‍රී ලංකා පිළිතුරින්ම ආරම්භ කළේ කෞෂාල් සිල්වා සමගින් දිමුත් කරුණාරත්න. දිමුත් ලකුණු 32ක් රැස් කළේ 4/7ක් සමගින්. අද දිනේට තරගය නතර කරන විට ශ්‍රී ලංකාව එක් අඩුවක් දැවී ලකුණු 57ක් ලබා සිටියා. මේ අනුව ශ්‍රී ලංකාව පාකිස්තානු පළමු ඉනිමට වඩා ලකුණු 108ක් පිටුපසින් සිටින්නේ තවත් කඩු 9ක් අතටිවයි. කුමාර් සංගකාර සමගින් කෞෂාල් සිල්වා ලකුණු 12 බැගින් ලබා ගනිමින් නොදෙවි කඩු නේදී සිටිනවා. Sports Corner.
හිරු රාත්‍රී 7 ප්‍රධාන පුවත් ප්‍රකාශයේ මිනිමාවට පත්වනවා. පැතක් නැතුව ඇත දැනගන්න ඔබේ චන්දම දුරකථන ජාලය 93 දිස්වන පරිදි හිරු ප්‍රෝත්කේසන සේවා අවසන් ක්‍රය කරගන්න. ජලි තමිවරන්න මේ ඉතිහට. අයිබුවන්.